හොඳයි අපි බලමු කොහොමද ඔයාලගේ YouTube channel එකක් වෙනත් කෙනෙක්ට primary owner විදියට නැත්නම් ඔයාගෙම වෙනත් email address එකකට primary owner විදියට ලබා දෙන්නේ කියලා. ඉතින් මෙතෙන්දී ඔයාලගේ YouTube channel එක තියෙන උන ඔයාලගේ brand account එක විදියට එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ channel එක brand account එකක් බවට හරව ගන්න. ඉතින් මෙතෙන්දී මුලින්ම ඔයාලා channel එකට ගිහිල්ලා channel එකේ settings වලට යන්න. මේ channel icon එක උඩ right mouse button එක click කරාම ඔයාලට එන menu එකේ settings වලට යන්න පුළුවන්. ඒ ගිහම ඔයගොල්ලන්ට පේනවා ඔයාලගේ channel එක ඒකම ඔයාගේ email එකට තියෙන අනිකුත් channels මොනවද කියලා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා channel managers කියලා. මෙන්න මේ channel managers කියන තැන add or remove managers කියන එකට අපිට යන්න පුළුවන්. මෙතනදී අර කිව්වා වගේම ඔයා brand account එකේ නෙවෙයි නම් ඉන්නේ ඔයාලා brand account detail එකට යනවා. ඉතින් මෙතනදී අපිට brand account එක හදාගෙන තියන්න පුළුවන්. දැන් මේක මම brand account එකේ ඉන්නේ. ඉතින් add or remove managers කියන තැනට මට යන්න පුළුවන්. එතනදී අපිව direct කරනවා මෙන්න මේ brand account details කියන තැනට. මෙතනින් ඔයාට manage permissions කියන තැනට ගිහිල්ලා ඔයාට කැමති කෙනෙක්ගේ email address එක මේකට add කරන්න පුළුවන්. හැබැයි ඊට කලින් ඔයාලට එනවා ඔයාම තමයි මේ කියලා verify කරන්න ඔයාට සමහරවිට email address එකේ password එක අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගෙන් මෙතනදී අහන්න පුළුවන් ඔයාගේ verify කරන phone එකට code එකක් ඇවිල්ලා ඒ code එක මේකට enter කරන්න කියන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ආපු email password එක මෙතන යොදා ගන්නවා. එතකොට මෙතනදී අපිව ආපහු login වෙනවා අපේ email account එකට. ඊට පස්සේ අපිට පුළුවන් manage permissions වලට යන්න. එතනදී අපිට මෙන්න මේ add button එක click කරලා මේ කෙනෙක්ව අපිට add new users කියන තැනින් add කරන්න පුළුවන්. අපිට අවශ්‍ය කෙනාගේ email address එක type කරලා ඊට පස්සේ මෙතන owner කියන role එක අපිට දෙන්න පුළුවන්. මෙතනදී වා manager communication manager තෝරගත්තත් ඒක ගැටලුවක් නැහැ. owner කියන මැනේ එක දීලා මම මේ invite කියන එක කෙනෙක්ට යවුවා. ඒ යවුවාම එතනදී එයාගේ email address එකට ගියපු එකේ මෙන්න මේ විදිහට email එකක් ඇවිල්ලා තියෙනවා. මං email එක ඇතුළට ගිහිල්ලා ඉන්නේ. You received an invitation from මේ පුද්ගලයාගෙන් වාට invitation එකක් ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ඉතින් accept invitation කියන්න පුළුවන්. එතකොට ඔයා මෙතන accept කරාම ඔයාට ඒකෙදි ඔයාගේ නැවතත් ඔයාට email address password එක දාන්න හරි එහෙම නැත්නම් ඔයාගේ verify කරන phone number එකට හරි message එකක් එනවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ ඒ account එකේ brand manager කියන ඒ account එකේ ඒ තැනට ගිහිල්ලා මේ විදිහට තොරතුරු බලන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ කරලා මේ විදිහට user කෙනෙක් add කරලා දවස් 7ක් ගියාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ brand account එකට ගිහිල්ලා ඒ එකතු කරපු පුද්ගලයාගේ owner කියලා මම දැම්මේ එතනට ගිහාම primary owner කියලා තෝරන්න හැකියාව තියෙනවා. මොන role එක තේරුවා වුණත් primary owner කියලා තෝරන්න හැකියාව තියෙනවා. හැබැයි මේකට දවස් 7ක් මේ user මේකට add කරලා තියෙන්න ඕන. ඊට පස්සේ primary owner select කරලා මේ primary owner ට මේක add කරලා ඒ primary owner ට දැන් මෙයා primary owner වුණාට පස්සේ එයාට පුළුවන් මේ අපේ කලින් account එක delete කරලා දාන්න. මෙතෙන්දී මේ owner කියන එක select කරද්දි ඉස්සෙල්ලා අර අපි කරද්දි transfer කරන්න කියලා එනවා. මේ transfer කියන එක on කරගන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට අපේ account එකක් අපේ වෙනත් email account එකකට එහෙම නැත්තම් වෙනත් කෙනෙක්ගේ email account එකට අපේ YouTube channel එක හරවන්න නැත්නම් transfer කරන්න පුළුවන්කම ලැබෙනවා.
හොඳයි, අපි තව දවසකින් මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් උලන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්.